සුබ දවසක් කොල හැමෝටම මම අද කතා කරන්න යන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන මේ කොලට ගොඩාක් වැදගත් මාතෘකාවක් මොකද ඔයාලා හැමෝම ගොඩක් ආසාවෙන් ඉන්නේ ඉක්මනින්ම කිරිසිනේ සැබෑ කරගන්න නමුත් ඔයාලගේ හිතේ ඉන්නවා ඔයාලට උණි දුවේද්ද පුතේද්ද කියන එක ඒ වුණාට ඔයාලට ඔයාලා ගැප් ගත්තත් ඔයාලගේ කුසේ පිළිසිඳගෙන ඉන්නේ දුවේක්ද පුතේක්ද කියලා නිශ්චිතවම තහවුරු කරගන්න නම් මාස කිහිපයකින් පස්සේ ස්කෑන් පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනි. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලගේ කැමැත්තට අනුව දුවෙක් හරි පුතෙක් හරි ආසාවෙන් ඉන්න අයට තමන්ට ඕනි විදිහට ඉක්මනින්ම කිරිසිනේ සැබෑ කරගෙන තමන්ගේ දුව හරි පුතා හරි තමන්ගේ ළඟට ගන්න පුළුවන් විදිහක් ගැන තමයි මං අද කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලා පළවෙනි වරට මවපදවිය ලැබීමට සූදානමින් ඉන්න සිහුවලක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ දෙදෙනාගේම කැමැත්ත අනුව දුවෙක් හරි පුතෙක් හරි ඔයාලා ආසාවෙන් ඉන්නත් පුළුවන්. සමහර අයට දෙවෙනි වර මවපදවිය ලැබීමට සූදානමින් ඉන්න පුළුවන්. ඔයාලට පුංචි දුවෙක් ඉන්නවා නම් ඔයාලා කැමති පුතෙක්ට. ඒ වගේම ඔයාලට පුතෙක් ඉන්නවා නම් ඔයාලා කැමති දුවෙක්ට. ඉතින් මම දැන් මේ කියන්න යන්නේ ඔයාලගේ සිහිනය ඉක්මනින්ම ඒ ආකාරයෙන්ම සැබෑ කරගන්න පුළුවන් විදිහක් ගැන. ඉතින් අපි බලමු මේ කොහොමද කියලා. දිගටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ ක්‍රමය 99%ක්ම සාර්ථක වුණ ගොඩක් අයට මේ පිළිබඳව තිබුණ අත්දැකීම් මත සාධන ලද ක්‍රමයක්. ඉතින් මෙයින් ගොඩක් 99%ක්ම තහවුරු කර ගැනීමට පුළුවන්. ඔයාලට අවශ්‍ය දුවෙද්ද පුතෙද්ද ඔයාලට ඔයාලගේ කිරිසිහිනේ සැබෑ කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද කියලා. ඔයාලා මේහිදී ඔයාලගේ ගැබ් ගැනීමට සුදුසු වයස, ඒ කියන්නේ ඔයාලට දුවෙක්ද පුතෙක්ද ඕනි, දැන් ඔයාලගේ තියෙන වයස සහ ඒ වයසට අදාළ මාසය ගැබ් ගැනීමට සුදුසු මාසය අනුව තමයි දුවෙක්ද පුතෙක්ද යන්න තීරණය වන්නේ. ඉතින් ඒක මේ වගේ වගුවකින් පෙන්නුම් කරන්න පුළුවන්. මේ ඔයාලට පේන්නේ ඒ චාට් එක. ඉතින් ඒකෙදි මුලින්ම මේ තියෙන්නේ ගැබ් ගත් විට මවගේ වයස, ගැබ් ගත් මාසය. ඉතින් මෙහිදී දැන් ඔයාලට කිරිසිහිනේ සැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න මන වයස 18ක් නම් ඔයාගේ වයස, ඔයාට දුවෙක් නම් ඕනේ මේ F අකුරෙන් ගැහැණු සහ M අකුරෙන් පිරිමි, ෆීමේල් ගැහැණු මේල් පිරිමි. ඒ විදිහට තමයි මේ චාට් එකේ ලකුණු කරලා තියෙන්නේ. අවුරුදු 18 ඉඳන් 45 වෙනකම් ඔයාලට ගැබ් ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ සියලු වයස්වලට අදාළ ඒ ගැබ්ගත් මාසයේ අනුව දුවෙක්ද පුතෙක්ද කියලා තමයි මේ වගුවෙන් නිරූපණය වන්නේ. මේකේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔබට මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අවුරුදු 18 ඔබ ජනවාරි මාසයේදී, ඔබට වයස 18 ජනවාරි මාසයේදී ගැබ් ගත්තොත් ඔබට ලැබෙන්නේ දුවේ, මේ F ෆීමේල් දුවේ. ඊළඟට බලමු වයස අවුරුදු 19 ජනවාරි මාසයේදී ගැබ් ගත්තොත් ඔබට ලැබෙන්නේ මේල්, කියන්නේ පුතෙක්. ඉතින් මේ චාට් එක 99%ම සාර්ථක ක්‍රමයක් තමයි මේ චාට් එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් කොහොමද මේක හරියටම අපි හොයාගන්නේ කියලා. දැන් ඔයාලට වයස අවුරුදු 18ක් කියලා හිතමු. ඉතින් වයස අවුරුදු 18 ඔයාලට දුවෙක් ආසාවෙන් ඉන්නවා නම් ඔයාලා උත්සාහ කරන්න ඕනේ ජනවාරි මාසයේ සහ මාර්තු මාසයේදී. ඊට පස්සේ පුතෙක්ට ආසාවෙන් ඉන්නවා නම් වයස අවුරුදු 18 මවක් වෙන කෙනෙක්ට ජනවාරි මාර්තු ඇර අනිත් සියලු මාසවල උත්සාහ කිරීමට හැකියාව තිබෙනවා. ඉතින් ඔයාලා ඒ විදිහටම කරොත් අනිවාර්යෙන්ම ඔයාලට ඔයාලගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන්. ඊළඟට
මෙය අපි බලනකොට දැන් අපි ප්‍රෙග්නට් වුණාට පස්සේ අපි සමහර විට ඒ බව නිශ්චිතවම තහවුරු කරගන්නේ ගැබ්ගත් මාසයේ නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට පෙබරවාරි මාසයේ ගැබ්ගත් කෙනෙක්ට එයා එක තහවුරු කරගන්නේ පරීක්ෂණයකින් මාර්තු මාසයේ මුල හෝ මැද වෙන්න පුළුවන්. ඉතින් නමුත් ඔයාට හොසප් වීම සිදු නොවන මාසයේ තමයි ඔයා ගැබ්ගෙන තියෙන්නේ. ඒ කියන්නේ පෙබරවාරි මාසයේ තමයි ඔයා ගැබ්ගෙන තියෙන්නේ. මෙහිදී පරීක්ෂණය කළ මාසයේ නොවේ, ඔබ ඕසප් වීම සිදු නොවන මාසයේ තමයි ගැබ්ගත් මාසය ලෙස සලකන්නේ. ඒ පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වෙන්නත් ඕනේ. ඉතින් දැන් ඔයාලා අවුරුදු 19 කෙනෙක් නම් ඔයාලට දුවෙක් ඕනි නම් උත්සාහ කරන්න පුළුවන් මාස විදිහට පෙබරවාරි, අප්‍රේල්, මැයි සහ නොවැම්බර්, දෙසැම්බර් මේ මාස ටිකේ ඔයාලා උත්සාහ කරන්න ඕනේ. පුතෙක්ට ආසාවෙන් ඉන්නව නම් අනිත් සියලු මාසවල උත්සාහ කිරීමට පුළුවන්. ඊළඟට අවුරුදු 20. අවුරුදු 20ක කෙනෙක් නම් දුවෙක්ට ආසාවෙන් ඉන්නව නම් ජනවාරි, මාර්තු, ඔක්තෝබර් කියන මාසවල උත්සාහ කිරීමට පුළුවන්. පුතෙක්ට අනෙක් මාසවල උත්සාහ කිරීමට හැකියාව තියෙනවා. අවුරුදු 21 කෙනෙක් නම් දුවෙක්ට ආසාවෙන් ඉන්නවා නම් ජනවාරි මාසය හැර අනිත් සියලුම මාසවල උත්සාහ කිරීමට හැකියාව තිබෙනවා. අවුරුදු 21 දී ජනවාරි මාසයේ පමණයි පුතෙක් පිළිසිඳ ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඊළඟට අවුරුදු 22. අවුරුදු 22 දුවෙක් පිළිසිඳ ගැනීමට හැකියාව තියෙන්නේ ජනවාරි, අප්‍රේල්, ජූනි, ජූලි, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. ඉතින් මේ මාසවල තමයි අවුරුදු 22 දුවෙක් පිළිසිඳ ගැනීමේ හැකියාව තියෙන්නේ. අනෙක් මාසවල පුතෙක්. අපි දැන් බලමු අවුරුදු 23 දුවෙක් නම් උත්සාහ කළ යුතු වන්නේ මාර්තු, අගෝස්තු, දෙසැම්බර්. පුතෙක්ට නම් අනෙක් සියලු මාසවල උත්සාහ කිරීමට පුළුවන්. අවුරුදු 24. අවුරුදු 24 පුතෙක්ට උත්සාහ කරන්න ඕනේ ජනවාරි, අප්‍රේල්, මාර්තු, අප්‍රේල්, ජූනි, ජූලි. අනෙක් සියලු මාසවල දුවෙක්ට උත්සාහ කරන්න පුළුවන්. අවුරුදු 25 දුවෙක් නම් ජනවාරි, අප්‍රේල්, මැයි, ජූලි මාසවල උත්සාහ කිරීමට පුළුවන්. අනෙක් සියලු මාසවල පුතෙක්ට උත්සාහ කරන්න පුළුවන්. අවුරුදු 26 දුවෙක්ට පුතෙක්ට ජනවාරි, මාර්තු, ජූනි, අගෝස්තු කියන මාසවල උත්සාහ කරන්නට පුළුවන්. අනෙක් සියලු මාසවල දුවෙක්ට උත්සාහ කරන්න පුළුවන්. අවුරුදු 27 දුවෙක්ට ජනවාරි, මාර්තු, මැයි, ජූනි, නොවැම්බර් මාසවල උත්සාහ කරන්න පුළුවන්. පුතෙක්ට අනිත් සියලු මාසවල උත්සාහ කිරීමට පුළුවන්. අවුරුදු 28 දුවෙක්ට පෙබරවාරි, අප්‍රේල්, මැයි, ජූනි, නොවැම්බර්, දෙසැම්බර් මාස සුදුසු වෙනවා. පුතෙක්ට අනෙක් සියලු මාසවල අවස්ථාව තිබෙනවා. අවුරුදු 29 දුවෙක්ට ජනවාරි, මාර්තු, අප්‍රේල්, ඔක්තෝබර්,
නොවැම්බර් දෙසැම්බර් කියන මාසවල උත්සාහ කරන්නට පුළුවන්. පුතෙක්ට අනෙක් සියලු මාසවල පුළුවන්. අවුරුදු 30දී අවුරුදු 30දී දුවෙක්ට නෙමෙයි පුතෙක්ට ජනවාරි නොවැම්බර් දෙසැම්බර් කියන මාස තුනේදී උත්සාහ කිරීමට හැකියාව තිබෙනවා. දුවෙක්ට අනෙක් සියලුම මාසවල හැකියාව තිබෙනවා. ඔබට අවුරුදු 31ක් නම් පුතෙක්ට ජනවාරි මාර්තු දෙසැම්බර් කියන මාසවල උත්සාහ කරන්නට පුළුවන්. දුවෙක්ට අනෙක් සියලු මාසවල හැකියාව තිබෙනවා. අවුරුදු 32ක් නම් පුතෙක්ට ජනවාරි මාර්තු දෙසැම්බර් කියන මාසවල උත්සාහ කරන්නට පුළුවන්. දුවෙක්ට අනෙක් සියලු මාසවල උත්සාහ කරන්නට පුළුවන්. ඔබට අවුරුදු 33ක් නම් පුතෙක්ට පෙබරවාරි මාර්තු අප්‍රේල් අගෝස්තු දෙසැම්බර් කියන මාසවල උත්සාහ කිරීමේ හැකියාව තිබෙනවා. දුවෙක් නම් අනෙක් සියලු මාසවල උත්සාහ කිරීමට පුළුවන්. ඔබට අවුරුදු 34ක් නම් පුතෙක්ට ජනවාරි මාර්තු නොවැම්බර් දෙසැම්බර් මාසවල උත්සාහ කිරීමට පුළුවන්. දුවෙක්ට අනෙක් සියලු මාසවල හැකියාව තිබෙනවා. ඔබට වයස අවුරුදු 35ක් නම් පුතෙක්ට ජනවාරි පෙබරවාරි අප්‍රේල් අගෝස්තු නොවැම්බර් දෙසැම්බර් කියන මාසවල උත්සාහ කරන්න ඕනි. දුවෙක් අවශ්‍යයි නම් අනෙක් සියලු මාසවල පුළුවන්. ඔබට වයස අවුරුදු 36ක් නම් දුවෙක්ට ජනවාරි අප්‍රේල් ජූනි ජූලි අගෝස්තු මාසවල උත්සාහ කළ යුතුයි. පුතෙක් නම් අනෙක් සියලු මාසවල පුළුවන්. ඔබට අවුරුදු 37ක් නම් පුතෙක්ට ජනවාරි මාර්තු අප්‍රේල් ජූනි අගෝස්තු ඔක්තෝබර් දෙසැම්බර් මාසවල උත්සාහ කළ යුතුයි. දුවෙක් නම් අනෙක් සියලු මාසවල හැකියාව තිබෙනවා. ඔබට වයස අවුරුදු 38ක් නම් දුවෙක්ට උත්සාහ කරන්න ඕනේ ජනවාරි මාර්තු ජූනි අගෝස්තු ඔක්තෝබර් දෙසැම්බර්. පුතෙක් නම් අනෙක් සියලු මාසවල පුළුවන්. ඔබට අවුරුදු 39ේදී දුවෙක් නම් පෙබරවාරි ජූනි ජූලි සැප්තැම්බර් නොවැම්බර් දෙසැම්බර් කියන මාසවල උත්සාහ කරන්න පුළුවන්. පුතෙක් අවශ්‍යයි නම් අනෙක් සියලු මාසවල පුළුවන්. අවුරුදු 40ේදී දුවෙක් පුතෙක් නම් පෙබරවාරි ජූනි පෙබරවාරි අප්‍රේල් ජූනි ජූලි සැප්තැම්බර් නොවැම්බර් මාසවල හැකියාව තිබෙනවා. දුවෙක්ට නම් අනෙක් සියලු මාසවල පුළුවන්. ඔබට අවුරුදු 41ක් නම් දුවෙක්ට පෙබරවාරි අප්‍රේල් ජූනි සැප්තැම්බර් නොවැම්බර් මාසවල පුළුවන්. පුතෙක් නම් අනෙක් සියලු මාසවල හැකියාව තිබෙනවා. ඔබට අවුරුදු 42ක් නම් දුවෙක්ට ජනවාරි ජූලි මාර්තු මැයි ඔක්තෝබර් දෙසැම්බර් මාසවල පුළුවන්. පුතෙක් නම් අනෙක් මාසවල හැකියාව තිබෙනවා. ඔබට අවුරුදු 43ේදී දුවෙක් නම් පෙබරවාරි අප්‍රේල් ජූනි අගෝස්තු මාසවල හැකියාව තිබෙනවා. පුතෙක් නම් අනෙක් සියලු මාසවල පුළුවන්. ඔබට වයස අවුරුදු 44ක් නම් දුවෙක්ට මාර්තු ජූලි සැප්තැම්බර් නොවැම්බර් දෙසැම්බර් හැකියාව තිබෙනවා. පුතෙක්ට අනෙක් සියලු මාසවල පුළුවන්. ඔබට වයස අවුරුදු 45ක් නම් දුවෙක්ට ජනවාරි අප්‍රේල් මැයි ජූනි අගෝස්තු ඔක්තෝබර් කියන මාසවල හැකියාව තිබෙනවා. පුතෙක් අවශ්‍යයි නම් අනෙක් සියලු මාසවල උත්සාහ කරන්නට පුළුවන්. ඉතින් මේ ක්‍රමෙන් ඔයාලට දුවෙක්ට පිළිසිඳ ගැනීමට අවශ්‍ය මාස වෙනම සහ ඔයාලගේ වයසට අනුව පුතෙක්ට පිළිසිඳ ගැනීමට අවශ්‍ය මාස වෙනම මම පැහැදිලිව සඳහන් කරා. ඉතින් මම මේ චාට් එකේ ෆොටෝ එකක් වෙනමම දානවා ඔයාලට. තනියෙන්ම ඒක බලලා තහවුරු කරගන්න පුළුවන්. නිවැරදිවම මේ 99%ක්ම සාර්ථක ක්‍රමයක්. මේ වගුවේ තියෙන එක අනිවාර්යෙන්ම බලලා ඔයාලා උත්සාහ කරන්න ඔයාලගේ සිහිනය සැබෑ කරගන්න. ඉතින්
මේ චාට් එක බලලා දැන් ඔයාලා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලටත් පුළුවන් ඔයාලගේ කුසේ ඉන්නේ ඔයාලා ස්කෑන් පරීක්ෂණයට පෙර දුවෙක්ද පුතෙක්ද කියලා තහවුරු කරගන්න. ඉතින් ඔයාලා ගොඩක් අසාවෙන් ඇති ඒක දැනගන්න. ඉතින් මේ ක්‍රමය ගොඩක්ම සාර්ථක ක්‍රමයක්. ගොඩක් අයගේ අත්දැකීම් අනුව සකසන ලද ක්‍රමයක් මේක. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලත් මේක හොඳට බලන්න. මේක ගොඩක් තහවුරු කරගන්න පුළුවන් වෙනවා. මේ චාට් එකට අනුව ඔයාලා දුවෙක්ට ආසය ඒ මාසවලත් පුතෙක්ට ආසය ඒ මාසවලත් උත්සාහ කළත් නමුත් ඔයාලා පළවෙනි වතාවට මව පදවිය ලැබීමට ඉන්න කෙනෙක් නම් ඔයාලා මේ සියලු මාසවල උත්සාහ කරන්න ඒක අත්හරින්න එපා. මොකද පළවෙනි උත්සාහයෙන්ම ඔයාලා ගර්භණී නොවෙන්න ඉඩ තිබෙනවා. ඉතින් ඒ නිසා සියලු මාසවල උත්සාහ කරන්න. නමුත් දැන් දෙවෙනි වතාවම පදවිය ලබන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට ඉන්නේ දුවෙක් නම් ඔයාලා පුතෙක්ට ආසාවෙන් ඉන්නවා නම් ඔයාලට මේ ක්‍රමේ භාවිතා කරලා ඒ මාසවලදී පමණක් උත්සාහ කරන්නට පුළුවන්. ඉතින් ඒ වගේම මේ ඔයාලට මේ මම ගතගෙන ආපු කතා කරපු කරුණු ගොඩාක් වැදගත් වුණා කියලා හිතනවා. ඉතින් කවුරුත් කියන්නේ නැති දෙයක් තමයි මම ඔයාලට මේ පැහැදිලිව විස්තර කරේ. ඉතින් අනිවාර්යයෙන්ම දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. ඔයාලා මගේ වීඩියෝස් බලලා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා ඒ විතරක් නෙමෙයි bell icon එක click කරලා තියාගන්න. එයා අනිවාර්යයෙන්ම කරන්න. මොකද මම දිනපතා අලුත් වීඩියෝ අරන් එනවා. ගොඩක් වැදගත් වීඩියෝස් නවීන ක්‍රම අනුව ඉක්මනින් ගර්භණී වෙන්නේ කොහොමද කියලා තමයි මම හැමදාම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලා bell icon එක click කරොත් notification එක ඒ ගමන්ම ඔයාලගේ phone එකට එනවා. එතකොට ඔයාලට ඉක්මනින්ම මේ තොරතුරු දැනගැනීමට පුළුවන්. අනිවාර්යයෙන්ම subscribe කරන්න. subscribe නොකර videos බලන්න එපා. ඔයාලට ගොඩක් ස්තුතියි. මගේ channel එකෙන් මම ගොඩක් කතා කරලා තියෙන්නේ ගර්භණී භාවයට උපදෙස් හා ඉක්මනින් ගර්භණී වීමට උපදෙස්. ඉතින් ඒ සඳහා වැදගත් වෙන ගොඩක් videos මම කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඔයගොල්ලෝගේ අදහස් පල්හැන් comment කරගෙන යන්න අමතක කරන්න එපා. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න subscribe කරලා bell icon එක click කරන්න අනිවාර්යෙන්ම. මම ඉදිරියේදී මේ වගේ ලස්සන videos වැදගත් videos ගොඩක් ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතා ඉක්මනින්ම පහසුවෙන්ම ඔයාලගේ කිසි හිනේ සැබෑ කර ගැනීමට ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා අලුතෙන් විවාහ වුණ යුවලක් නම් ඔය දෙදෙනාටම මේ වීඩියෝ වල තියෙන කරුණු ගොඩක් වැදගත් වෙනවා. ඒ හින්දා මාත් එක්කම දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. යාළු හැමෝටම යහපතක්ම වේවා. Thank you.